ඊස්ට් මගින් ගලූකෝස් පැසවීමේදී ගලූකෝස් පැසවීමේදී හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවයි එතනෝලුයි. ගලූකෝස්වල කාබන් පරමාණු ඔක්සිකරණාංගය ගන්නේ කරන්න පුළුවන්, ඔක්සිජන් පරමාණු ඔක්සිකරණාංගය ඍණ දෙක, හයිඩ්‍රජන් පරමාණු ඔක්සිකරණාංගය ධන එක. හේතුව මේ හයිඩ්‍රජන් පරමාණු බැඳුනොත් බැඳෙන්නේ කාබන් අලෝහයට, එහෙම නැත්නම් ඔක්සිජන් කියන අලෝහයට. එතකොට හයිඩ්‍රජන් පරමාණු ඔක්සිකරණාංගය ධන එක වෙනවා. එතකොට ගණනය කරපුවාම කාබන් පරමාණුවට එන්නේ සපල ඔක්සිකරණාංගය විදිහට බිඳුව. කාබන් ඩයොක්සයිඩ් අණුව ගත්තොත් එහෙම ඔක්සිජන් පරමාණු ඔක්සිකරණාංගය ඍණ දෙකයි. එතකොට ගණනය කරන්න පුළුවන් කාබන් පරමාණු ඔක්සිකරණාංගයට එන්නේ ධන හතර. එතනෝල් ගත්තොත් එතනෝල් වල කාබන් පරමාණු දෙක වෙනස් වෙනින්දා ව්‍යුහයෙන් ඔක්සිකරණාංගය නිර්ණය කරන එක තරමක් සාධාරණයි. මේ කාබන් පරමාණු හයිඩ්‍රජන් පරමාණු තුනකින් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරන හින්දා මේ කාබන් පරමාණුවට ඍණ තුනක ඔක්සිකරණාංගයක් ලැබෙනවා. මේ කාබන් පරමාණු හයිඩ්‍රජන් පරමාණු දෙකකින් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරනවා. ඒතකොට ඍණ දෙකක ඔක්සිකරණාංගයක් ලැබෙනවා. ඔක්සිජන් පරමාණුව කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරනවා. ඒතකොට ධන එකක ඔක්සිකරණාංගයක් ලැබෙනවා. ඒතකොට සපල ඔක්සිකරණාංගය ඍණ එකයි. ඊස්ට් මගින් ග්ලූකෝස් පැසවීමේදී ග්ලූකෝස් අණුවේ සමහර කාබන් පරමාණු ඔක්සිකරණය වන අතර තවත් ඒවා ඔක්සිහරණය වේ. පළවෙනි ප්‍රකාශය සත්‍යයි. ග්ලූකෝස් පැසවීමේ රසායනික ඵල ලෙස ලැබෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ එතනෝල්ය. දෙවෙනි ප්‍රකාශයත් සත්‍යයි. ඒතර කාබන් ඩයොක්සයිඩ් එතනෝලුයි ලැබෙන හින්දා තමයි මෙතන ඔක්සිකරණාංගයේ මේ විදිහ වෙනසක් වෙනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. ඒ නිසා දෙවෙනි ප්‍රකාශය මගින් පළවෙනි ප්‍රකාශය පැහැදිලි කරනවා කියලයි ගත්තේ. ඒ නිසා ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 1.